මල්ල බැනලා තිබ්බේ ජනතාව හිතුවා හොඳේවා තියෙයි කියලා ඇතුලේ. හැබැයි පහුගිය දවස්වල අපි මේක හොඳට ලෙහලා පෙන්නුවා. ඔයාලා දන්නවා අපේ නලින්ද සහෝදරයම ඔය රූපවාහිනී එක එක මේ නාලිකාවල වාද විවාද වලට ගියාම හොඳට දැන් මේක හොඳට මල්ල ලෙහලා පෙන්නලා තියෙන ජනතාවට. මීට අවුරුදු 4කට කලින් මහින්ද ගාණ්ඩුවේ කුඩුකාරව ඇමතිලා කියලා දැනගෙන හිටියේ නෑ. එහෙම එකක් වෙයි කියලා ජනතාව හිතුවේ නෑ. මීට අවුරුදු 4කට කලින් ජනතාව හිතුවේ නෑ කුඩු තොග වශයෙන් බෙදා හරින්න අග්‍රාමාත්‍ය කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මැදිහත් වෙනවා කියලා. එහෙම ආණ්ඩුවකට මේ අපි ඡන්දෙ දෙන්න කියලා හිතුවේ නෑ. මම යුද්ධය ඉවර කරපු මහින්දට අපි මේ රට හදලා ගන්න ඕන. පෞගේ කාලේ මේක කඩාගෙන වැටිලා තියෙන්නේ. ආර්ථිකය වැටිලා, සමාජය දුර්වල වෙලා, දේශපාලන සංස්කෘතිය කඩා වැටිලා මේක හදලා ගන්න ඕන කියලා තමයි ඡන්දෙ දුන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිට නැවතත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් හදන්න තියා බහුතරය ගන්නත් බෑ. එහෙනම් මහින්ද කල්පනා කරනවා මේ තියෙන පාර්ලිමේන්තුවම තවත් අවුරුදු 6කට දික් කරන. මේක ඇතුලේ ඉන්න මැති හැමතිවත් ඒවට කැමති. කුඩුකාරයෝ කියලා ඔප්පු වෙච්ච, ගණිකාජාවරම් කරනවා කියලා ඔප්පු වෙච්ච, කසිනෝ ගෙනල්ලා ඒව සම්මත කරන්න අත උස්සපු, ඒව හරි කියලා කියපු මේ වහයලට ආයිත් ජනතාව ඡන්දෙ දෙයි. අමාරු ලේසි නෑ. හරි අර වෙලාව කොහොමද? අවුරුදු 30ක් තිබ්බ මහා දවැන්ත ත්‍රස්තවාදයක් වටලා යුද්ධයක් ඉවර කරලා උතුන්න දාගත්ත ඒකේ ජනප්‍රියත්වයත් එක්ක ඡන්දෙට ආපු ආණ්ඩුව දැන් අවුරුදු ගානක් ගත වෙලා තියෙනවා. ඊළඟ මහමැතිවරණයට තවත් මේක ඉස්සරහට යනවා. එනිසා මහින්ද මහත්තයා කල්පනා කරනවා ජනමත විචාරණයක් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන 82 කලාවදී එදා තිබුණා යාට 6/5ක පාර්ලිමේන්තුව. 6/5 තමන්ට බලය එකයි අනිත් පැත්ත. දැන් 3/2 මේ 3/2ක් තමන්ට එකයි අනිත් පැත්ත. හරි යාට තරම් බලයක් නෑ. නමුත් ආණ්ඩුව කල්පනා කරනවා මේ ඉන්න බැතියමතියොත් කල්පනා කරනවා ආයි ඡන්දෙකට ගිහිල්ලා එනවට වඩා හොඳයි මේ කියන එකම තව අවුරුදු 6ක් ගෙනියන්න පුළුවන් නම් කියලා. මොකද ඒ තරම් ජරා වෙලා තියෙන්නේ. එනම් මහින්දගේ එහෙම කල්පනාවකුත් තියෙනවා. එහෙම සැලසුමකුත් තියෙනවා. එහෙම නැත්තම් ඒක කරගන්න බැරි වුණොත් මහා මැතිවරණය. හරි එනම් මේ පටන් ගත්ත එක ආණ්ඩුව කෙලවර කරන්නේ ජනාධිපතිවරණය මහමැතිවරණය කියන තැනට ගිහිල්ලා. එතකොට මීට කලින් පළාත් සභාව ඡන්ද දෙනකොට එහෙම එකක් තිබෙන්නේ නැහැ. අපි ගියා ඡන්ද කරා. ඉවරයි. ආණ්ඩුව ගියා ඡන්ද කරා. UMP ගියා ඡන්ද කරා. ඉවරයි. එහෙනම් දැන් මේ ආරම්භ වෙලා තියෙන්නේ ඡන්ද පෙරහර. චේන් එකක් දන්වලා එක දිගට එන්නේ. හරි. එතකොට මේක යම් කාලයක් යන මේ ඡන්දේ තව මාර්තු ඊළඟ එක ඔන්න පොඩ්ඩක් දිගයි. හරි ජනතාවගේ සතුරන්ගේ සැලසුම තේරුම් නොගෙන විපක්ෂයකට ජනතාවට ජයග්‍රහණ දෙනවා දෙන්න බෑ. එනිසා ඔයගොල්ලෝ අපි මේ රටේ ජනතාව අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ ජනතා සතුරන්ගේ සැලැස්ම සතුරාගේ සැලැස්ම තේරුම් ගත්තොත් තමයි එය පරාද කළ හැකි. නැත්නම් අඳුරේ අතපත දාලා පරාද කරන්න බෑ. ඒ නිසා අපි දැන් දන්නවා රාජපක්ෂගේ සැලැස්ම. අපි දන්නවා. අපි දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ දන්නවද කියලා. දන්නේ නැත්නම් අපි කියනවා අපෙන් අහගන්න කියලා. රටේ තිබුණු ප්‍රධාන එකක් අපි ඉවර කරගත්තා. මොකද ත්‍රස්තවාදයේ යුද්ධයේ කතාව ඉවරයි. ඕක තියෙනකන් හැමදාම මොකද කිව්වේ? මේ ළමයින්ගේ අධ්‍යාපනයට සල්ලි වෙන් කරන්න බැරි.
ඉස්කෝලවල වැඩ කරන්න බැරි ඒක හින්දා. රජයේ සේවකයන්ට පරිවැඩි කරන්න බැරි, පෞද්ගලික අංශයට පරිවැඩි කරන්න බැරි ඒක හින්දා. පාර ගමේ පාර හදන්න බැරි ඒක හින්දා. බඩුමිල වැඩි එක නතර කරන්න බැරි ඒක හින්දා. මේ ආණ්ඩුවේ දැරිකම් වහන්න තමයි සියල රාවය ඊළඟ මොනවාද? බොදු බල සේනා, රාවණා බල, ඔය අර බල මේ බල ඔක්කොම ගෙනල්ලා ජනතාව මුලා කරලා ආපහු හදන්නේ මේ රට වෙනත් මාතෘකාවකට ගන්න. අපි ගන්න දෙන්නේ මුස්ලිම් ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ, දෙමළ ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ, සිංහල ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ. ජාතිවාද ආගම්වාද නෙමෙයි, ඇත්ත ප්‍රශ්න දින මිනිස්සුන්ගේ ජීවිතේ. ඒවට උත්තර ඕන. ඉතින් අවුරුදු හතරක් ගියා මයිම් දිනලා කලින් ජනාධිපතිවරණය මහමැතිවරණය. දැන් අවුරුදු හතර යනකොට මොකද වෙලා තියෙන්නේ? ආයි ප්‍රශ්න. දැන් ප්‍රශ්න. දැන් බලාපොරොත්තු බිඳ වැටිලා. කාගේද? මහින්දට ඡන්දෙ දීපුවා නේද? හරි. මහින්දට ඡන්දෙ දෙන වෙන කණ්ඩායම් කීපයක් තියෙනවා. හරි. අපිට ඡන්දෙ දෙන මම ඔයගලන්ට කියන්නේ. ඔය අපේ മന്ത്രിතුමා සුනිල් අඳුමැති. ඇහුවා සරත් අමරුගමගෙන් මේ රටේ ආදායම බෙදලා යන්නේ ජනතාවට කොහොමද කියන්නේ. එතන ගියා උඩමායට 154යි උඩම 20කට 120කට 54යි යටම 120කට 4යි. ඒගොල්ලෝ දුප්පත් ඇඩියමයි තාඩු කෑල්ල නැහැ වාහනේ. ළමයිට කන්න දුන්න දෙන්න බෑ. උදේ කනකොට දන්නේ රාත්‍රී කන්න පුළුවන් වෙයිද කියලා. රාත්‍රී බුදිනකොට දන්නේ උදේට කන්න හම්බෙයිද කියලා. අමාරුයි. දරිද්‍රතාවයේ ඇඩියෙන්නේ ජනගහණයෙන් 120ක්. හරි. එයාට මොකද වෙන්නේ? අර උඩ සල්ලි දින කට්ටිය ජාති ආදායම යන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඡන්ද කාලේ මේගොල්ලන්ට එන බඩු බෙදෙනු. බඩු බෙදුවම අනේ අයින්සල මිනිස්සු එදා දවස ගෙවා ගන්න ලොකු බලාපොරොත්තු නැහැ ජීවිතේ. වාහනට තාඩු දෙක නැහැ. තාඩු කෑල්ල දෙකක් දුන්නොත් අනේ ඒකට ඡන්ද දෙනවා. වැරද්දක් නෙමෙයි. ඒ සමාජෙත් අයින්සලයි. හරි කරන්න දෙයක් නැහැ. හරි උදුරු තලෙ බෙදෙනු. සමාජයට සාරි දෙනවා. හරි. ඉතින් අර උගත් අමාරුවෙන් ඉන්න නිසා ඒගොල්ලෝ කල්පනා කරන මේ උදව් හරි ලැබිච්ච එක හොඳයි, ඒකට ඡන්දයක් දෙන්න ඕනේ. හරි. එතකොට ඒ කට්ටිය නිතර ගමන් කරන්න බලන්නේ බලය තියෙන පැත්තට. බලය තියෙන අයත් එක්ක බෙදන්න පුළුවන් අය. ඉතින් අපිට පුළුවන් ද බෙදන්න? අපි කුඩු විකුණලා හම්බ කරලත් නැහැ. පාර හදනකොට හම්බ කරලත් නැහැ. ඇමෙතිකම් කරද්දී හම්බ කරලත් නැහැ. දැන් නලින්ද දයිසාවතරේ මේ පම්බුව දාලා එමනම් දොස්තරකම කරනවා වන්න හම්බ කරන්නේ ඉතින්. අද කාලේ දොස්තර කෙනෙක් ලේසියෙන් අත්තරනද වැඩි? මේ අද කාලේ වැඩිම හම්බ කරන තව කට්ටිය තමයි නීතිඥයෝ දොස්තරලයි නේ ඔයගොල්ලෝ දන්නේ. නේ? දැන් මොකද කරන්නේ? ස්වේච්ඡාවෙන් වැඩ. ඔයගොල්ලෝ තමයි ජනතා විමුක්ති කරමුණ කියන්නේ ස්වේච්ඡා සංවිධානය. ස්වේච්ඡා සංවිධානය ඔයගොල්ලෝ දන්න තේරුම. තමන් කරන කාර්යය කරන්නේ තමන්ට එම බලාපොරොත්තු නොවි. ඒකෝ අපි ඒකේ ස්වේච්ඡා සේවකයෝ. ලාල්කාන්ත ස්වේච්ඡා සේවකේ, නලින්ද දයිසස ස්වේච්ඡා සේවකේ, අපේ අනිත් අපේක්ෂක කණ්ඩායම ස්වේච්ඡා සේවකේ. ඔය කියන්නේ මොකක්ද? ස්වේච්ඡාවෙන් මේ කරනවා, කරන දෙයින් කමන්ට පෞද්ගලික යමක් බලාපොරොත්තු නොවි. ඒන්ද තමයි නලින්ද සහෝදරයා පාර හදද්දි නලින්දගේ ඉඩම ගෙයක් හැදෙන්නේ නැත්තේ. අරුන්ගේ හදද්දි කොහොමද මොකා වුණ මොන පක්ෂෙන් රට හදන්න දූෂණය වෙනස් කරන්න කියාගෙන එනවා එක එක ජාති අලුත් බඩු එක එක ජාතියයි. හරි. මේ පැත්තේ පාර හදද්දි තමන් ඉදෙ මේ පැත්තේ ගේකුත් හැදෙනවා. නලින්ද කරද්දි හැදෙන්නේ නැත්තේ ඒ අපි ස්වේච්ඡාවෙන් තමයි. හරි. ලාල්කාන්ත ඇමතිකම් කරද්දි හැදුන්නේ නැත්තේ අපි ස්වේච්ඡාවෙන් කරන්නේ. ප්‍රමුඛ කුමාර පාර්ලිමේන්තු කණ්ඩායම අපේ නායකයා එයා මන්ත්‍රීකම කරද්දි එහෙම දෙයක් වෙන්නේ නැත්තේ මේක ස්වේච්ඡාවෙන් කරන නිසා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ස්වේච්ඡා සංවිධානය. ඔයගොල්ලෝ දන්නවා රටේ ලියාපදිංචි පක්ෂ 8ක් විතර දිනන. අපි අර අනිත් ඔක්කොම එන්නේ හම්බ කරන්න. හම්බ කරන්න. ඒ නිසා තමයි ඒ ගොඩේ අපි 1ද 2ද 3ද නෙමෙයි. අපි ඒ ගොඩේ නැහැ. ඒක තමයි අපි විකල්පය කියලා කියන්නේ. පළවෙනි බලවේග, දෙවෙනි බලවේග, තුන්වෙනි අනේ නැහැ. එකක්වත් නෙමෙයි අපි. අපිට ඕනෙත් නැහැ. එකක්වත් එපා. අපි ආවිල්ලා සම්පූර්ණ විකල්පයක් වෙනත් දෙයක් කියන්නේ. පාර හැදුවත් රුපියල් 100ක්ම වැඩ. දැන් පාර හැදුවත් සියකින් වැඩ 70ක් නිලධාරීනුයි දේශපාලඥයෝ සාක්කු දාගන්නවා. ඔන්න මේ පැත්තේ බිල්ඩින් ගන්නවා. අන්න දියුණු වෙනවා. ඒකට තමයි එන්නේ. ඔය අයියලා ඔක්කොම, අක්කලා ඔක්කොම, ඔය නළුනි ඔක්කොම වනවන එනවා කියන්නේ මේ දවස්වල.
ඒකට තමයි එන්නේ. එනවා වනනවා. අපේම සමහර වනනකොට ජන්දද. 48 බලය දාපු තැන ඉඳලා මේ දක්වා අපි කියනවා මේ රටේ විවිධ දේශපාලඥයෝ ගසා කෑවා. හොරකම් කරා. මේ රටේ තියෙන හොඳම ඉඩම් කොල්ලා කෑවා. වැව්තාවලු ඇල්ලුවා. ගංගාධාර ඇල්ලුවා. මූදායිනේ ඇල්ලුවා. ඈ මහවැලිය හදද්දි හොරකම් කරා කියලා කියනවා. හරි. එතකොට දැන් කියනවා කටුනායක පාර හදද්දි බැංකු කිනු පුරව ගත්තා කියනවා. නොරච්චෝල විදුලි බලාගාරේ කබලක් හයි කරලා කොමිස් ගැව්වා කියනවා. දැන් තියෙනවනේ සභාපතිය හොරකම් කරනවා කියනවා. මහාමැතියා ගසා කරනවා කියනවා. දැන් කියනවා ඒ කාලෙත් කරා කියනවා. මේගොල්ලන්ට කියන්නේ මේගොල්ලෝ කියලා ඒ කාලෙත් කරා. අර කාලෙත් කරා. දැන් අපි අහනවා ජනතාවට. මේ කොල්ල කාපු ඉඩම්. මේ කොල්ල කාපු මහජන දේපල. මේ කොල්ල කාපු මුදල්. පක්ෂ ભેදයක් නැතුව ඊළඟ හදන ජනතාවාදී ආණ්ඩුවකදී නැවත රජයට පවරා ගත යුතුද නැද්ද කියලා තමුන් මහන්සියලා කියනවා.